Hi guys, welcome to Bella Vita channel. ඉතින් කොහොමද ඔයාලට මං හිතනවා හැමෝම හොඳින් පරිස්සමින් ඇති කියලා. ප්‍රධානම මේ වීඩියෝ එක දාන්නේ මම ජීවත් වෙන්නේ ඉතාලියේ ලුක්කා කියන ප්‍රදේශයේ. ඉතින් මේ ලුක්කා කියන පැත්තේ ලූකා කොමික්ස් ඒ කියන්නේ ඕගොල්ලන්ට මම පෙන් ඉදිරියේදී මගේ වීඩියෝ එකෙන් දැන් දැනගන්න ලැබෙනවා අපි දාන වීඩියෝ එකේ බලාගෙන ඉන්න ඉස්සරහට එතකොට ඕගොල්ලන්ට තේරෙනවා මම මොකද්ද මේ වීඩියෝ එකෙන් ඔයාලට ඉදිරිපත් කරන්න හදන්නේ කියලා. ඉතින් ලුක්කා කොමික්ස් ඇන් ගේම්ස් කියන මාත් මෙහි තිබ්බ ලොකු ෆෙස්ටිවල් එකක් ඒක. ඉතින් මේක ලෝකෙම ලොකුවටම කරන්නේ මම ඉන්න පැත්තේ ඉතාලියේ. ඉතින් ඕගොල්ලෝ දිගටම රැඳී ඉන්න වීඩියෝ එක අවසානයේ වෙනකම් බලන්න ඔයාලට බලාගන්න පුළුවන් මම මොකද්ද කියන්නේ කියලා. Per secoli, Jedi e Sith hanno utilizzato gli olocroni come ricettacoli di conoscenza, registrando su di essi incredibili quantità di dati e nozioni. Questi oggetti garantivano così la trasmissione degli insegnamenti e delle scoperte contenute al loro interno alle generazioni future. Oltre alla loro funzione di memorizzazione di dati, però, c'è chi dice che gli olocroni fossero in grado di rivelare a coloro che li utilizzavano visioni riguardanti il passato e addirittura il futuro. Proprio per il loro potere, l'Ordine Jedi custodiva questi oggetti nei suoi templi. Ma l'insidia del lato oscuro si cela sempre dietro l'alba e i Cavalieri della Pace erano pronti a combattere per evitare che la conoscenza che questi racchiudevano cadesse nelle mani sbagliate. Thank you.
තමයි ආස කට්ටිය තමා මෙතන ඇවිල්ලා ඉන්නේ. ඉතින් ලෝකේ පුරාම ආස කට්ටිය ඉන්නවා කොමිස්සන් ගේම්ස් වලට. ඒ කියන්නේ චිත්‍රකතා පොත්වල අපි ඒ දවස්වල චූටි කාලෙදි ඒ කියවපු ඒ කැරක්ටර්ස් සේරමයි ඉන්නවා. එක්කෙනෙක් නෑර හැම දෙනා මෙතන ඉන්නවා. මේක නරඹන්නත් ඇවිල්ලා තිනවා. කැරක්ටර්ස් ඇඳගෙන ආපු කට්ටියත් ඉන්නවා. අද මෙතන ත්‍යාග ප්‍රදානයකුත් සිද්ධ වෙනවා. හොඳම කැරක්ටර්ස් තෝරලා දෙනවා. ඒ කියන්නේ අපිට හිතා ගන්නත් බෑ. මේක අනිවාර්යයෙන්ම ලොකු පොඩි සියලුම දෙනාම, ඒ කියන්නේ වැඩිහිටි අය පවා නැරඹිය යුතු ෆෙස්ටිවල් එකක් තමයි මේ ලුක්කා කොමික්ස් ඇන් ගේම්ස් කියන්නේ. ඉතින් අපේ මේ මම ජීවත් වෙන ලුක්කවල මට වාසනාව තිබුණා මේක ඇස් දෙකින් බලා ගන්න. ලෝකේ සියලුම කට්ටිය, මං හිතන්නේ මේ අවුරුද්දටම එන්නෙම නැති කට්ටිය මේ කාලේ ඇතුළත මේ ලුකා ඉතාලියේ ලුක්කා කියන මං ජීවත් වෙන ප්‍රදේශයට එනවා නරඹන්න. සමහර අය ගෙවල් රෙන්ට් එකට අරගෙන ජීවත් වෙනවා ඒ කාලයට විතරක්. පිට රටවල් වලින් එන අය, ඇමරිකාව, කැනඩාව, ඕස්ට්‍රේලියාව, නිව්සීලන්ත් මේ හැම පැත්තෙන්ම ඇවිල්ලා මේක නරඹනවා. චූටි ළමයි හරිම කැමති. මොකද ඒගොල්ලන්ගේ චිත්‍රකතා පොත්වල ඉන්න කැරක්ටර්ස්නේ මෙතන රඟදක්වන්නේ. ඉතින් අපිට පේන්න ඉන්නේ. ඉතින් ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ ෆොටෝස් ගන්නවා, ඉතින් සෙල්ලම් කරනවා, ගේම්ස් තියෙනවා. ඉතින් මේ හැම දෙම බලාගන්න ගොඩක් අය කැමතිනේ. ඇත්තටම මමත් මාරම කැමතියි. මොකද චූටි කාලේදී කියපු කතා පොත්වල හැම කැරක්ටර් එකක්ම මෙතන තියෙනවා. ඒව හරියට ලයිව් දකිනවා වගේ සජීවීව. ඒ කියන්නේ ඒ තරම් ලස්සනට ඒ කැරක්ටර්ස් ඇඳගෙන ඇවිල්ලා ඉන්නවා මෙතන කට්ටිය. අපිට හිතා ගන්නවත් බෑ මේ ඉන්නේ ස්පයිඩර්මෑන්ද නෑ. මට හිතෙනවා මෙයා ඇඳලා නෙමේ මේ 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 කැරක්ටර් එකම තමයි ඉන්නේ කියන තැනට අපිව ගේනවා. ඉතින් මේක අනිවාර්යෙන්ම නැරඹිය යුතු දෙයක්. ඉතින් අනිවාර්යෙන්ම යුරෝපයේ ඉන්න කෙනෙක් නම් දැනටමත් යුරෝපයේ නෙමෙයි ලෝකවාසී සියලු දෙනාම මේක දන්න ඇති. ලෝකේ ජීවත් වෙන හැම කෙනෙක්ම මේ කොමික්ස් ඇන්ඩ් ගේම්ස් වලට කැමති. මට හිතෙනවා හැම. ඉතින් කැමති නැති කෙනෙක් නැතුව ඇති. ඉතින් මේක අනිවාර්යෙන්ම බලන්න ඕනේ. ස්පයිඩර්මෑන්, ඔයාලට මතක ඇති මාරියෝ, අපි චූටි කාලේ සෙල්ලම් කරපු ගේම්ස් වල හිටපු හැම කැරක්ටර් එකක්ම මෙතන ඉන්නවා. ඉතින් ඔක්තෝබර් 28 ඉඳන් නොවැම්බර් 1 වෙනිදා දක්වා මේ ලුක්කා කොමික්ස් ඇන්ඩ් ගේම්ස් එක තියෙනවා. ඉතින් මම මේ දවස් ටිකේම මගේ චූටි පැංචවත් අරගෙන මගේ හස්බන්ඩ් අපි 3 දෙනාම අනිවාර්යෙන්ම යන එකක් තමයි මේක. හැම අවුරුද්දකට එකපාරයි තියෙන්නේ. ඉතින් මේ අවුරුද්දට එකපාරක් තියෙන එක අපි අනිවාර්යෙන්ම අපේ පොඩිත්තන් අරගෙන, පොඩිත් විතරන්නේ මේ ලොකු අයත් කැමතිනේ ගේම්ස් වලට, මේ කොමික්ස් වල තියෙන කැරක්ටර්ස් වලට. ඉතින් ඒක හින්දා ඔගලොන් අනිවාර්යෙන්ම මතක ඇතුව යන්න ඕන දෙයක් තමයි මේක අවුරුද්දට එකපාරක් තියෙන ඉවෙන්ට් එකක්, ෆෙස්ටිවල් එකක්. ඉතින් මේක අනිවාර්යෙන්ම ඕගොල්ලෝ බැලිය යුතුම දෙයක් විදිහට තමයි මට හිතෙන්නේ. ඉතින් ඕගොල්ලොන්ට මේ වීඩියෝස් වල පේනව ඇති මේ වීදි කැරක්ටර්ස් වලින් පිරීලා ඕගොල්ලොන්ට දැන් මේ පේනව ඇති. ඉතින් මේ මම ජීවත් වෙන පැත්ත ලොකු නගරයකුත් නෙමෙයි. ඒ වුණාට මං හිතන්නේ පුදුම ජනගහනයක් මේ දවස් ටිකට එන්නේ. මේ දවස් 4-5ට මේ කොමික්ස් ඇන්ඩ් ගේම්ස් බලන්න ඕගොල්ලොන්ට පේනව ඇති පුදුම සෙනගක් ඉන්නේ. වැලි වගේ ඇත්තටම කතා කරොත් පුදුම සෙනගක් ඉන්නේ. චරිත ගොඩාක් ඉන්නවා. ඉතින් අනිවාර්යෙන්ම බලන්න එන්න. ඉතින් මේ ගේම්ස් වලට කැමති නැති අයත් ඇති කොමික්ස් වලට. ඒ වුණාට මන් නම් හිතන විදිහට 90%-99%ම කොමික්ස් ඇන්ඩ් ගේම්ස් වලට කැමති. ඒ කැරක්ටර්ස් දැක බලා ගන්න කැමති කට්ටිය තමයි ගොඩාක් ඉන්නේ ලෝකේම. ඉතින් ඒකින්ද මේක ලෝකේ දෙවෙනියට තියෙන ලොකුම ෆෙස්ටිවල් එක තමයි මේ ඉතාලියේ ලුක්කවල තියෙන්නේ. ඉතින් හැම පැත්තෙම මෙතනට ඇදෙනවා කට්ටිය. ඉතින් අනිවාර්යෙන්ම ඕගොල්ලෝ මේක නැරඹිය යුතුම දෙයක්. වීඩියෝ එකේ රැඳිලා ඉන්න ගොඩාක් දේවල් ඔයාලට බලන්න. කොච්චර ලස්සනද කියන මේ කැරක්ටර්ස්, අපිත් ෆොටෝස් ගැහුවා. ඉතින් පුළුවන් තරමින් ඕගොල්ලොන්ට හොඳ දෙයක් ගේන තමයි උත්සාහ කරන්නේ. ඉතින් මම විතරක් මේක බලලා මදි. ඉතින් මට හිතන මගේ YouTube channel එක රහින් සියලුම ප්‍රේක්ෂකයන්ට, සියලුම කට්ටියට මේක දාන්න ඕනේ අනිවාර්යෙන්ම බැලිය යුතු දෙයක් නිසා. දැනටමත් දන්නේ නැති කට්ටියත් ඇති. ඉතින් අනිවාර්යෙන්ම මේක බලන්න අවුරුද්දට එකපාරයි තියෙන්නේ. අනිවාර්යෙන්ම තවත් ලස්සන වීඩියෝ එකකින් ඉස්සරහට මම එනවා. මම බෙල්ලවිත channel එකේ මදුෂ පෙරේර. ඉතින් සබ්ස්ක්‍රයිබ් කරලා නැත්තම් සබ්ස්ක්‍රයිබ් කරලා ලයික් කරලා කමෙන්ට් එකක් දාලා අපිත් එක්ක එකතු වෙන්න. Thank you.
avanti con le